අද අපි ඔයාලට කියන්න යන්නේ ලංකාවම පැරෂුට් කියලා අඳුරන පොලිස් නිලධාරියාගේ ජීවන කතාවයි. ඔහු නමින් බණ්ඩාර. දැනට බණ්ඩාරවල පොලිසියට අනුයුක්තව සේවය කරන බණ්ඩාර මහතා මීට පෙර අවසන් වතාවට සේවය කළේ මහනුවර පොලිසියට අනුයුක්තවයි. මුළු මහනුවර නගරයේම ඔහුව දන්නවා. නීතිය ලොකු පොඩි කාටත් එකලෙස ක්‍රියාත්මක කළ පැරෂුට් මහත්තයා පිළිබඳව කිසිවෙකු නොදන්නා කතාවක් තියෙනවා. ඔහු කිසිම රේදුරෙකුට කැත විදිහට කතා කරන්නේ නැහැ. කළ වරද ගැන හොඳින් පැහැදිලි කර දී අදාළ නීතිය ක්‍රියාත්මක කරන ඔහුට ජරාව දීමට කිසිම කෙනෙකුට නොහැකි. ඔහු ගැන නොදැන එම වරද කරන්න යන කෙනාට සිදුවන්නේ තවත් වරදකට ලක්වීමයි. බණ්ඩාර මහතා කිසිම රේදුරුකින් ප්‍රතිලාභ ගැනීමට කැමති නැහැ. නමුත් ඔහු ගැන දන්නා අය සර් තේ එකක් බොමුද කී විටදී කිසිදු පැකිලීමකින් තොරව ඊට කැමති වෙනවා. නමුත් කිසි දවසක ප්ලේන් ටිකට් එහා කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔහු අඩුම තරමේ බනිස් එකක්වත් වෙන අයෙකුගෙන් මුදලින් ලබා ගන්නේ නැහැ. දිනක් මහනුවර නගරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ රථයකට දඩකොලයක් ලියා තිබුණා. ඒක සමාජ දාලාවල හුඟක් කතාබහට ලක් වුණා. මහනුවර මාර්ග තදබදයේ මැරලීමට මහත් වේසක්ගත් නිලධාරියෙකු වශයෙන් මම හඳුන්වන්න පුළුවන්. දිනක් මා ඔහු මහනුවර ගුඩ්සෙට් බස් නැවතුම් අසල රාජකාරියේ නිරතව සිටින විටකදී ඔහු හා කතා කිරීමට සිටුවා. ඔහු යටතේ තවත් නිලධාරීන් 3 දෙනෙක් පමණ හිටියා. මම ඔහුට කතා කළ සැනින් ඔහු ඇසුවේ, "ඔව්, මම බණ්ඩාර තමා. මොකටද මට කතා කළේ? මාව අඳුරනවාද? ඒ කොහොමද?" මේ ලෙස කතාව පටන් ගත්තා. "පුතා, මම මේ විදිහට කතා කළාට තරහ වෙන්න එපා. මොකද සමහර අය ওই විදිහට ඇවිල්ලා කතා කරලා පස්සේ කියනවා දඩකොලයක් තියෙනවා. එක්ක උසාවි දාන්න එපා. ඔය වගේ දේවල්ට තමයි සමහර අය එන්නේ. ඒ නිසයි මම ওই විදිහට කතා කරන්නේ. අපේ රටේ මාර්ග නීති හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දවසකට ජීවිත කීයක් විනාශ වෙනවද? මේ ලස්සනට ඇඳගෙන සතුටින් යන ගැහැණු පිරිමි ළමයි දිහා වෙලාවකට පාරායිනේ ඉඳලා මම බලාගෙන ඉන්නේ. මම හිතින් පුදුම සතුටක් විඳින්නේ. මම නීතිය හරියට ක්‍රියාත්මක කරන නිසා නේද මේ මිනිස්සු සතුටින් යන්නේ කියලා මට හිතෙනවා. මිනිසුන්ගේ සතුට වෙනුවෙන් මම රාජකාරියේ ලොකු පොඩි ભેදයකින් තොරව ක්‍රියාත්මක කරනවා." ඒ අතර ඔහු තවත් අපූර්ව දෙයක් කීවා. "මම බණ්ඩාර වෙල. මගේ පොඩි ගෙයක් මම හැදුවා කුරුණෑගල. හැබැයි මගේ ජනෙල්ලුළු ඔහු ඇදුවේ බණ්ඩාර වෙල. මම ඒවා කුරුණෑගලට ගෙනියන්න පෝමිට් ගන්න ගියා. ඒ වෙලාවේ එතන ඉන්න නිලධාරීන් කිව්වා එයාලගේ රාජකාරී ඉතිහාසයේ පොලිසිය රතවාන අංශයේ මං වගේ කෙනෙක් පළමු වතාවටලු මේ වගේ පොමිට් එකක් ගන්න ආවේ. බණ්ඩාර මහතාට පැරෂුට් කියන්නේ ඇයි? මේ ගැනත් ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. හරියටම රාජකාරී කරන වැඩි වශයෙන් මහපාරේ ඉන්නේ කෙනෙක් සහ තරාතිරම නොබලා වැඩ කරන කෙනෙක් විදිහට හැමදාම මට එකම තැනක ඉන්න බෑ. දවසින් දවස තනින් තැනට මාව මාරු කරනවා. අන්න ඒ නිසයි මට පැරෂුට් කියලා කියන්නේ. මම ජරාව සතයක්වත් අරගෙන නැහැ. මට විස්රාම යන්න තියෙන්නේ තව ටික කාලෙ. මම රටට ණය නැති මිනිහෙක්. රට වෙනුවෙන් ලොකු ලොකු මිනිස්සු එක්ක හැප්පුණු, නීතිය වෙනුවෙන් මිනිසුන්ගේ ජීවිත වෙනුවෙන් තනියෙන්ම සටන් කරන මිනිහෙක්. මම මට කියලා ලොකුවට මොනවත් එකතු කරගත්ත මිනිහෙක් නෙවෙයි. හැබැයි මට කිසිම කෙනෙකුට චෝදනා කරන්න බෑ. මොකද මම පගකාරයෙක් නෙවෙයි. මට පොලිසිය හදන්න බෑ. හැබැයි මම හදවතට බොරු කරලා නැහැ. මම බණ්ඩාර මහතාට සමුදි මගේ ගමන යන්න පිටත් වුණා. නමුත් ඔහු අද මහනුවර නැහැ. අද බණ්ඩාර වෙල. හෙට අනිවාර්යෙන් වෙනත් තැනකට මාරු කරනවා. ඒත් ලංකාවේ කොතන හිටියත් ඔහුගේ නීතිය හැමදාම වගේ අකුරට සිදුවේවි. තමන්ගේ පියාටත් බිරිඳටත් රථවාහන නීතිය අකුරට ක්‍රියාත්මක කර බණ්ඩාර මහතා ලංකා ඉතිහාසයේ යම් දිනක තම සේවය රන් අකුරින් එක් කරනු ඇත. ඒ ලංකාවේ අල්ලසට යට වුණු මාර්ග නීති පද්ධතිය තුළ තරන්කාමී අවදානම් සහගත නීතිය ක්‍රියාත්මක කළ සැබෑ පොලිස් නිලධාරියෙකු නිසායි. දිනපතා මෙවැනි වීඩියෝ ලැබීමට පහත බටන් එක ක්ලික් කර අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.